රයි ලෝග්‍රම් එකයිග්‍රම් දෙසිය සි පහක්කා රුපැල් අටලක්ෂ හැටට දහස් නමසයක් සමඟ දෙදහස් විසේක වස්සරේ චූලි ද නමවෙනිදා. කොල්ම පරාද කොට්ාසේ මගේ නත්තදං ගොටගත් සැකරවන් දෙදෙනකුත් සබඳධ. මුදල් විශුද්ධිරණය වැලැක්වීම පනත යට තේ දු කළ විමර්ශනයේදී සුරුපී තරුණයක් සහ ඇගේ පෙම්මතා පිබඳව විමර්ෂණයක් ආරම්භ වනා මෙම විර්ශනය ආරම්භ වනේ මෙරි හන රජමහා හරමාවතේ පාදිංකිි ඕමල් පගේ දිනේශ හාර්ෂ රනසිංහ ඔහුගේ පෙම්මතිය බව කියන බොරෙල් සල්න්ටයින් පා 5 අරුණි නදී ෂිකාපිබදවායි ඒ අනුව අරුණ විසින් දෙදහස් විසි එකවසරේ ජනවාරි මස හයවෙනිදා වැලිවරිය කිරිකිත්ත ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් රුපියල් ලක්ෂ පනස් හතකට මිලදීගෙන ඇති බව අනාවරණ වනවා තවද සැකකාරගේ නමින් බැංකු කිහිපේක තැන්පතර ඇති රුපියල් කෝටි දෙකට ආසන්න මුදල් සම්බන්ධයෙන් සහ සැකකාර පෙන්මතාගේ නමින් බැංකු ගිෙනම්මල ඇති රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සම්බන්ධයන්. නීති විරෝධී වත්කම් විර්ෂණ කොට්ඨාසේ මගින් විමාර්ශන ආරම්භ කරති වෙනවා එවැනි පසුබිමක සැකකාය විසින් ඉඩම සහ නිවස මිලදි ගැනීමට මුදල් උපයාගත් ආකාරය සනාථකරීමට අපහු සත්මීම මත මුදල් විශුද්ධි කරණයවැලැක්වීම පනත යටතේ මහර ප්‍රාදේශලයකම් මෙම නිවසේ ප්‍රතිග්‍රහකන් ලෙස පත්කරති වෙනවා එ අනුව වැලිට බඳනාාරය ඳවා සිටින විසි අටහැවිරදි අදාළ සැකාරිය බන්ධනාගාර නිලධහරන්ගේ ආරක්ෂාව බැඳ වැලිවේරිය ප්‍රදේශයේ මිලදීකත් බව කියන නිවස වෙත කැඳවා අපාධ පරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරයෙන් විසින් නිවසේ ඉබ අතුරු කඩා පරක්ෂාවට ලක් කලා. එම අවස්ථාවට මහර ප්‍රාදේශලයකම් E.SIයි විමලසේන මහත් මියද සහභාගී වුණා. ඇතරම් බම ේතාව මේ කෙනෙක් බලපොරතුන සාවාමීන නිදහස් නේවි කියලා පිරිතනවා හැබයි ඊීති පස්සේ හොද පන්සේ විරට සමාජරතය. විර්ෂණ වලදී අනවණවී ඇතේ සකකාර සහ ඇගේ පௌே මාஜக்கயின் ස්திර ආදායම් සහිත රැකයා සිදු නොකරන අතර ඇගේ මව பியா සහ සහෝදரின் තිதனா ஹෙரோයින් ඇතුல මද්‍රවෙස සහ බොහ අවස්ථාවන් වලද අත්த்தදංගොට පත්ව ඇති බවයි. එමම ඇගේ වැඩිමහල් සහෝදරයා ஹோයින් ජவாරම මහ පරිமானேன் සිදු කරන බවට කරුණ ஆனாவரනදී ඇති බවද අපර பරික්ෂද பார்ර්மேතු පසනවා. අද දෙරන YouTubeු නාලිකාව YouTube අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.